උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහ මැතිවරණයේ පවත්වන දිනේ තීරණය කිරීම ලබන සඳුදා මැතිවරණ කොමිසමේ සභාපති කියයි මැතිවරණයේ වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමේ සභාපතිට බාර දෙයි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්ලේ ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බාරගත යුතුයි අගමැති කියයි රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ආණ්ඩුව ජනතාවගෙන් වසන් කරන බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් කියයි මහ බැංකු වංචාව පිළිබඳ හිටපු ජනපති මෛත්‍රී මෙතෙක් නොකී කතාව රටේ ඒකීයභාවය සහ ස්වයංරීභාවය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනාම කැපවිය යුතු බව සජිත් කියයි මෙතරෙදි මහමැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂ කමිටුව අදම නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන්න නිර්දේශ වනුයේ තැපැල් ඡන්දය කෙසේ පැවැත්විය යුතුද කුමන රාජ්‍ය සේවක කණ්ඩායම් තැපැල් ඡන්දයට සහභාගී කරගත යුතුද එවැගේම ඡන්ද දිනයේදී ඡන්ද විමසීම් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයට එවැගේම ඡන්ද ගණම් කිරීම සිදුවිය යුත්තේ කුමන ආකාරයට මෙවැනි කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අද දිනම මැතිවරණ කොමිසම වෙත ලබා දෙනු ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණය පවත්වන දිනේ පිළිබඳව එළඹෙන සඳුදා දින මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි. අපි තපෑලෙන් ඡන්දේ දීමට අයදුම් කරන ලෙස ඉල්ලා තියෙනවා. ඒ අයදුම්පත් බාර ගැනීම අපි අද තුන්වැනි දින අවසන් කිරීමට නියමිත වෙ තිබුණා. ඒ සම්නිවේදන ගැටරන නිසා එම දිනය අපි දීර්ඝ කරලා තියෙනවා ජුනි මාසේ 8 වෙනිදා දක්වා. අපි කියනවා ඒ 8 වෙනිදාත් සකස් කරන අයදුම්පත් එදාම හෝ අඩුම වශයෙන් 9 වෙනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනල්ලා බාර දෙන්න කියලා. වසංගතයේ පාලනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශ ක්‍රියාත්මක කිරීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් හෝ නිලධාරිනියක් යෙදීම අපට අවශ්‍යයි. ඒක නිසා තමයි අපි මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඉන්නනි සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයට තපල් ඡන්ද ඉදම් කරන්න කියලා. නඩු තීන්දුව ලැබුණයි කියලා ඡන්ද විමසීම තියන්න යෝජිතයි කියලා වසංගතයේ අවසන් කියලා හිතන්නට මොකද තව සති ගණනාවක් යනවා මේ ඡන්ද විමසීම තියන්න
අපේ වැඩේ අපේ අතේ සෞඛ්‍ය නිර්දේශවල තියෙන මූලික කරුණු තුනයි සමාජ දුරස්ථභාවයේ මීටර එක දුර නිරතුරුව මත්සේ දීම සහ මුවාවරණය පළඳ සිටීම ඒක හරහා අපේ ඡන්ද විමසීමේ තියෙන සියලුම කාර්ය එකින් එක ඔවුන් මේ කරුණු කියලා තියෙනවා අපි ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂවලින් මහා යෝධ දැවැන්ත මහා රැලි සම්දර්ශන තියන්න එපා කාර්යාලවල එකතු වෙලා කැරම් ගැසීම කාඩ් සෙල්ලම් කිරීම විනෝද සංගීත සම්දර්ශන ඒවා පැවැත්වීමෙන් වළකින්න සමාජ දුරස්ථභාවය තියාගන්න. දැන් මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි. අපි ඒක ස්ලෝ ගියර් එකේ ගියයි කියලා හිතන්න එපා. අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන තැන් අරගෙන තියෙනවා වැරදි වලට. අද සිට සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යංශ ආරම්භ කරන ඒවා ලබන සඳුදා ඉඳලා සම්පූර්ණ යවේ නිතුව ක්‍රියා කරනවා ඇති. අපේ තේමාව COVID-19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. ඒ අනුව පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන දිනය පිළිබඳව තවදුරටත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. මේ අතර මහමැතිවරණයේ මනාපංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනය සකස් කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. ඇය කිය සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය ප්‍රකාශයටපත් කිරීමෙන් පසු අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයටපත් කරන බවයි. එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද ඊයේ දිනෙන් ආරම්භ වූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. හිටපු ආණ්ඩුකාර මාචල් පෙරේරා මහතාගේ අවමංගල උත්සවය අද බදුල්ල විල්ස් ප්‍රාග් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ අවමංගල්‍ය උත්සවය අද බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. විලන් පෙරේරා මහතාගේ පියා අද අපිට අතර නැහැ. නමුත් ඔහුගේ නම අපි අතර හැමදාම තියෙනවා. විශේෂයෙන්ම මාෂල් පෙරේරා මහතාතුමා නීතිඥයෙක් වශයෙන් රත්නපුරෙන් ආරම්භ කරලා බදුල්ලට ඇවිල්ලා බදුල්ලේ ජනතාවත් එක්ක එකට ගැටිලා වාමාංශික දේශපාලනය බදුල්ලට අඳුරනලා දුන්නේ එතුමා කියලා කිව්වොත් ඒක නිවැරදි කියලායි මම විශ්වාස කරනවා. අපේ ශෝකය අපේ කනගාටුව මේ අවස්ථාවේ එතුමා වෙනුවෙන් එතුමාගේ පවුලේ සියලු දෙනාටම උදකරමි එතුමාට නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ සිටි ඇතැම් පාර්ශ්වයන් සහ සිංගප්පූරුවේ ඇතැම් බලපතුන් අතර පවතින සම්බන්ධතා හේතුවෙන් බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එයද පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ දීර්ඝ කාලයක් ආණ්ඩුවේ තිබුණු බරපතල ගැටුම ඔබ හැම කෙනෙකුටම මතකයේ ඇති. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනීම සඳහා අපි කරපු ලියුම් ගණ දෙනු නීතිමය කටයුතු ඒ සියල්ලත් එක්ක අන්තර්ජාතික පොලිසියෙන් අපි ශ්‍රී ලංකා රජයේ ඇරියා ලියුම් මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න මේ විදිහේ මරපතල මුල්‍යවංචාවකට මොහු සම්බන්ධයි කියලා. ඉන්ටර්පෝල් එකට අපි ලියපුවාම නීතිපති දෙපාර්තමේන්තුව අපි සාකච්ඡා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ ආණ්ඩුවේම කට්ටියක් මම මේක මීට කලින් කියලා නැහැ ඉන්ටර්පෝල් එකට ලිව්වා මේක මුල්‍ය වංචාවක් හෝ එහෙම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි මේක දේශපාලන ප්‍රශ්නයක් මේක දේශපාලන ගැටුමක් මත වෙච්ච දෙයක් ඒක නිසා මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා ලියලා ඇරියා අපේ ආණ්ඩුවේම පාර්ශවයේ ඊට පස්සේ ඉන්ටර්පෝල් එක දැනුම් දුන්නා අපිට මේ විදිය දන්වලා තියෙනවා ඒක නිසා මැදිහත් වෙන්න බැහැයි දැන් අද වෙනකොට වර්තමාන තත්ත්වය මට තිබෙන ආරංචි වල ඇටියට අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳන් නම වෙනස් කරගෙන තියෙනවා. ඒ නම වෙනස් කර ගැනීම තුල දැන් නැවත කඩදාසි වමාරු කරන්න වෙලා තියෙනවා මට තිබෙන ආරංචියක්. නමුත් අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් එක නිවේදනය නිකුත් කළාට පස්සේ සිංගප්පූරු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ සියලු ලිපිලේඛන හදලා අවසන් කරගත්තට පස්සේ සිංගප්පූරු රජයට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා ඔහුව මෙහාට බාර දෙන්න. නමුත් ඉන්ටර්පෝල් එකට ලියපු අය මේක ප්‍රශ්නයක් මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා ඒ ලියපු අය සිංගප්පූරුවේ ඇතැම් බලවතුන් සමග විශාල සම්බන්ධතාවයක් තිබෙනවා උද්දලික මිත්‍රශීලී සම්බන්ධතාවයක් ඒ උන්ට තමයි මේක නැවතිලා තියෙන්නේ මේක අතිගෞරව වර්තමාන ජනාධිපතිතුමාට රජයට මේ රටේ නීති ශාස්ත්‍රයට සහ ජනතාවට මම මේ දැනගැනීමට කියන්නේ මේක ඉතාම සත්‍ය පැහැදිලි කාරණයක්
දන්නෝ දනි ආණ්ඩුවේ ගැටුම දන්නවනේ ඒ කාලේ දුන්න එතකොට මේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා කවුද මේක බල රටේ ආර්ථික තත්ත්වයේ පිළිබඳව ආණ්ඩුව ජනතාවගෙන් වසන් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා එය අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සූදානම් වීමේ සාකච්ඡා වලට සහභාගී වුණා ඒ අනුව දැන් අපි ඡන්දේ කරන්න තිබෙනවා මේ රටේ ව්‍යවස්ථාව අනුව මූලික බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ මම වැඩියෙන්ම මතක් කරන්න කැමති ඡන්දේ අනික් ඡන්ද වලට වඩා වෙනස් මං හිතන්නේ 77 ඡන්දෙට පස්සේ තියෙන මේවා ඡන්දයක් මොකද මේ මේ කාලෙදී අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි ඉතින් මේ දුෂ්කර කාරණය අපි හැම එක්කෙනාම මතක තියාගන්න ලෝකෙ මෙහෙම නෙමෙයි ආණ්ඩු ගණනාව දැන් ජනතාව ජීවත් කරන එක එක ව්‍යාපාරවල යෙදිලා තියෙනවා ජනතාව ජීවත් කරවන්න එක එක සහනාධාර දීලා තියෙනවා ආර්ථිකය ඒ වගේම ඉදිරියට ගෙනියන්න ඒ අය දැන් සැලසුම් ඇති කරනවා රටේ ආර්ථිකය තත්ත්වය දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා ඒක ඇත්ත වශයෙන්ම ඒ කරුණු හංගන්න එපා ඇත්ත කියන්න ජනතාවට කතා කරන්න අපි මේ ගැන අදහස් වමාරු කරමු මොකද්ද කර යුත්තේ කියලා මොකද මෙහෙම කරුණු හංගගෙන ඉන්නවා නම් අන්තිමට සිදුවෙන්නේ රටේ ජනතාවට කොරෝනා කොවිඩ් 19 යටත් නොවුනත් ඇත්ත වශයෙන්ම සාගින්නට යට වෙලා ජීවිතේ නැති වෙයි ඉතින් අන්න එහෙම විකල්ප තියන්න එපා කියන්නේ දැන් ආර්ථිකය ගැන කතා කරලා සහන දෙන වැඩපිළිවෙලක් මොකද්ද කියලා අපි සාකච්ඡා රටේ ඒකීය භාවය බෞද්ධික අඛණ්ඩතාවය සහ ස්වයිරී භාවය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. अमेरिका एक्सत् जनपदे मिनसोटा प्रांते पुलिसी मर्दनकारी प्रतिपत्ति जॉर्ज फ्लॉयड मरणे समग जन समाजे बरपतल विसनयक महा उद्घोषणकारी तत्वयक निर्माण वेलाते अमेरिका वे बहु नगरवल कैरली गसीम सिद्धुवेन जनता वगे अवधिवीमक सिद्धुवेलाते वेन ए अतरम महजन देपल विनाशकरण खंडायमुत मे तत्वे तुल फल प्रयोजन गण मे सिद्धुवीति बिन समाज खलबगैनीय अमेरिका एक सज्जनपदे जाति आरक्षा बरपतल प्रश्न खलुसुद वर्णवेदे तुल समाज असमगिय समाजे तुल अविश्वासे गुणनगिल अमेरिका एक सज्जनपदे समाज व्यूहे तुल महा विप्लव्यक निर्माणे देविन पावति मे उद्घोषणकारी तत्वे अमेरिका एक सज्जनपदे पमनक नोवे जात्यंतरे शिशु रटवलत् ए उद्घोषणकारी तत्वे खलुसुद वर्णवेदेट विरुद्धव අද මහා උද්ඝෝෂණ මාලා රසක් ක්‍රියාත්මක වෙනවා මේ තත්ත්වෙන් මොකද්ද අපේ රටට ඉගෙන ගන්න තිබෙන පාඩම අපිත් අවබෝධ කරගන්නට ඕන අපේ මාතෘභූමිය ආරක්ෂා කරගන්න රටේ ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය ජාතික එකමුතු භාවය සංහිඳියාව අපි රැකගන්නට ඕන එතකොට තමයි රට ශක්තිමත් වෙන්නේ ඇමරිකාවෙන් ඉගෙන ගන්නට ඕන පාඩම මොකක් කවදාවත් ජාති ભેදේ වර්ග ભેදේ වර්ණ ભેදේ ආගම් ભેදේ කුල ભેදේ ගෝත්‍ර ભેදේ හෝ වෙනත් ભેද අපේ රටේ ක්‍රියාත්මක කරන්නට අපි ඉඩ දෙන්නට හොඳ නැහැ විපක්ෂයේ දෙබටි පිළිවෙත ඔවුන්ගේ බංකොලොත් භාවය පෙන්눔 කරමින් සිටින බව හිටපු රාජ්‍ය මාත්‍ය වාසුදේව නානායකර මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හැමෝම කියල තියෙන්නේ මේක පාලනය කරගන්න පුළුවන් නම් එහෙනම් ඡන්දය තිබට කමන්නේ. ඉතින් මේක දැන් හොඳට පාලනය වෙමින් තියෙනවා. එහෙනම් ඡන්දය ලැබීමට විරුද්ධව මොකටද උසාවි ගියේ? ඒ නිසා මම හිතනවා දෙබිඩි කතාවක විපක්ෂයේ දෙන් වෙන විදියකට ක්‍රියා කිරීම විපක්ෂයේ තියෙන බංකොලොත්කම පෙන්눔 කිරීම. ඊළඟට මේකල කිව්වා මේ ජනාධිපතිතුමා පාලනයක් ගෙනියනවා පාර්ලිමේන්තුවක් නැතුව. පවතින බෑ අභිනව පාර්ලිමේන්තුව තේරී පත් වෙනසු. දැන් අභිනව පාර්ලිමේන්තුව තේරී පත් වෙන්න බෑ ඡන්දයක් පවත්වනතු. මේ විදියට මේවා එකිනෙකට බැඳිලා තිබෙන්නේ. ඒ නිසා ඒකබද්ද විපක්ෂය ওই විදියට කරපු පැමිණිලි සියල්ලක්ම ශ්‍රේෂ්ඨාධිකරණය බලංගුතාවයක් නැති හැටියට ප්‍රතික්ෂේප කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාලා ඒ වගේම NGO නැඩය සහ දෙමළ ඩයසෝරාවේ බලාපොරොත්තු සුන්වෙච්චාකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මේ සීළු දෙනා හරියට ගල් රෝලකට හවු වෙලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා ඊයේ දීපුවේ ඓතිහාසික තීන්දුවත් එක්ක. දැන් පොහොට්ටුවට තරඟයක් නැහැ. අද තියෙන තරඟේ බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරඟයක්.
कोरोना वायरस पालन क्रमें जन जीवित आरक्षा क्रीमें अनुत्रुव महामेतिवरणीय पवक्वेयुतुबव जनता विमुक्ति पेरमुने प्रचारक लेखम हिटपु पार्लिमेंतु मंत्री विजित हेरत महता पवसनवा याद कोलंब पवती माध्यमयकट एक्वमिन हेट दिन रजे निवाडु दिनयक लेस प्रकाशित पत् कलती तावमत रात्रि दहाय सिट पांदर हतर दक्वा मुलु रटेम एदिरनीति क्रियात्मक वेनु एवनी तत्वयकदी रट සාමාන්‍ය තත්ත්වයට පත් වුණා කියලා කාටවත් කියන්න බෑ රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැහැ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යෙන් පවත්වන්න ඕනි මැතිවරණය පැවැත්වීමේදී ඉතා පැහැදිලිව සැලකිටලක් කළ යුතු ප්‍රධාන කරුණ වෙන්නේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂක තත්ත්වය ඒතර ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කරන්නේ නැතුව මැතිවරණය පැවැත්වීම කළ යුතු වෙන්නේ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තිබුණේ සාමාන්‍ය තත්ත්වය ඇති වුණ දවසේ සිට සති 9ක් 11ත් අතර කාලයක් තුල ඡන්දේ පවත්වන්න පුළුවන් කියලා නිසා පීතනවා රටේ සාමාන්‍ය සිවිල් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වෙන පරිදි රජය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වෙන පරිදි දේශපාලන පක්ෂවලට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් සාධාරණ සහ නිදහස් වාතාවරණයක් ඇති කිරීමේ තත්ත්වයේ යටතේ පාලිත වසංගත තත්ත්වයක් පැනනගීමත් එක්ක මැතිවරණය පැවැත්වීම ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා එළඹෙන මහමැතිවරණයේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මැතිවරණ එපා කියලා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීම නතර කරන්න කටයුතු කරපු මේ බලවේගවලට කොහොමද උත්තර දෙන්න ඕනේ කියන කාරණේ ජනතාව අනාගත මැතිවරණයකදී අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරයි කියලා මම විශ්වාස කරනවා. කොහොමද සෞඛ්‍යාරක්ෂිත ක්‍රම සහිතව නැත්නම් ක්‍රමානුකූලව මේ මැතිවරණය තියන්නේ කියන අදහස් එක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සාකච්ඡා කරා මධ්‍යම කාරක සභාවේදී. ඒ අනුව අපි මේ ලිපිය යවලා අපේ අදහස් එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මැතිවරණ කොමසාරිස්තුමාට මේ සභාපතිතුමා කියපු විදිහට අපි ඊටාම ශක්තිමත් ආණ්ඩුවක් හැදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවගම අපේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ අපි ඉල්ලනවා අපේ දිස්ත්‍රික්වල ඉන්න සියලුම අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්න. ඒ වගේම පොජන පෙරමුණේ සහෝදරුරු ඉන්නවා අපේක්ෂකයන් ඉන්නවා ඒ ආව දිනේකට කටයුතු කරන්න. අපේ අලුත් ආණ්ඩුවක් හදාගන්න ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න සියලු දෙනා කැපවෙමුයි කියන කාරණේ තමයි මෙතනදී අපි මතු කරන්නේ. රජයට වාසි තීන්දු ලබා දෙන විට එය ස්වාධීන වන බවත් එසේ නොවන විට තීන්දු විවේචනයට ලක් කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසනවා. ඒ සමග ජනබල වේග පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද එක්ව සිටියා. අපිට වෙලා තියෙන්නේ විධිමත් ක්‍රමවිධියක් නැහැ. මේ ලාංකිකයන්ව ගෙනල්ලා ඒ අයව පරීක්ෂා කරලා නිරෝධානයට යොමු කරලා රට තුලට ඒ අයට පිළිගැනීමක් ඇති කරන්නට විධිමත් ක්‍රමවිධියක් නැහැ. රජය හැමතිස්සෙම පම්පෝරි ගහන මරණ ගාන පෙන්නලා කියනවා බලන්න කොච්චර අඩුද කියලා. ඊට පස්සේ වැඩියෙන් මරණ තියෙන රටවල් එක්ක සංසන්දනය කරනවා. ලෝකයේ රටවල් 15කට වැඩිය තියෙනවා. දූපත් රටවල් කිසිම මරණයක් නැතුව එක මරණයක් නැතු අපි කලට වෙලාවට අපි ක්‍රියා කළා නම් එහෙනම් එක මරණයක්වත් නැතුව අපිට බේර ගන්න තිබුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න මැතිවරණ වරුන්ගේ සංකල්පය තමයි මානසිකත්වය තමයි යම් කිසි ස්වභාවයක් යම් කිසි ආයතනයක් Tamanta වාසිය වෙන තීන්දුව ගන්නවා නම් Tamanta වාසිය වෙන තීන්දුව දෙනවා නම් ඒව ස්වාධීන. Tamanta ඕමනාකාරයේ තීන්දුව ලැබෙන්නේ නැත්තම් ඒව ස්වාධීන නැහැ. දැන් මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුවට අවශ්‍ය දිනක ඡන්දය තියන්න ලෑස්ති නැති හින්දා ඒක දැන් ස්වාධීන නැහැ. දැන් අනිත් පැත්තෙන් ගන්නකෝ දැන් පොලිස් කොමිෂම තියෙනවා. ඒකත් අපි 2015 අපේ ආණ්ඩුව යටතේ ස්වාධීන ආයතනයක් හැටියට වැඩ කළා. අද සියලුම රාජ්‍ය ආයතන වලට මාරු වීම උසස් වීම ලබා දෙන්න බැහැ කියන එක දන්නලා තිබෙනවා. එහෙම දන්නලා තිබිද්දි අද වෙනකොට පොලිස් කොමිෂම අපි දැක්කා පෞගේ සතියේ විශාල ලෙස උසස් වීම ලබා දුන්නා. දැන් එතකොට පොලිස් කොමිෂම ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. හෙට සහ අනිත් ආයන දිනයන් දෙකෙහිම දිවයින පුරා ඇඳිලි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ අතර හෙට දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් කටයුතු කර තිබෙනවා.
හෙට දිනේ රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. හෙට දිනේ තුල දිවයින පුරා ඉදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණයේගත් බවයි රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජුනි මාස 4 වන බ්‍රහස්පතින්දා සහ ජුනි මාස 5 වන සිකුරාදා දෙදිනම සියලුම දිස්ත්‍රික්කවලට ඉදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි රජය මීට පෙර දැනුම් දුන්නේ. පොසොන් පොහොය දිනේ සහ පොසොන් පොහොයට පෙර දින මෙලෙස ඉදිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ජුනි මාස 6 වන සෙනසුරාදා දින සිට සියලුම දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවත් රජය ප්‍රකාශ කර සිටියා. මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ මෙරටින් නව ආසාදිතයන් 47 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. डुबाई සිට පැමිණි 7 දෙනෙක් රුසියාවේ එක් පුද්ගලයෙක් 27ක් කටාර් රාජ්‍යයේ සිට ඒ වගේම 3 දෙනෙක් කුවේට් සිට සහ ඩුබායි සිට එක් පුද්ගලයෙක් වශයෙන් මේ රෝගී සංඛ්‍යාව සටහන් වෙනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 836 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂක යටතේ පසුවනකා. මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටි පුද්ගලින්ගේ සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දින ආසාදිතින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. මෙතර සිංගප්පූරුවේ රැඳි සිටි ශ්‍රී ලංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ පසුරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳි සිටි ශ්‍රී ලංකිකයින් පිටසකුයි ඊයේ පසුරුවේ මෙසේ දිවයිනට පැමිණියේ. දිවයිනට පැමිණි මෙම ගුවන් මගින් සියලු දෙනා ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඊයේ දිනේ සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානය මගින් ඒ වගේම තවත් ගුවන් යානයක මගින් මේ ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා සාම්පල ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරා. ඒ අනුව ඒ අයගේ ප්‍රතිඵල අද දින ලබා දීමට නියමිතයි. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයිම හෙට උදැසන 6ට. සුභ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.